අද නිරෝගී සුව අපි ඔබට තිලින කරන්නේ OPEX IKEA ආයතනයේ අනුග්‍රහයෙන් අද දවසේදී අපි සූදානම් වෙන්නේ ඔබට යම් කිසි විදියකින් ඔබ මේ දකින තත්ත්වය මේ දකින ලෝකය දකින්න යම් කිසි විදියක රෝග තත්ත්වයක් නිසා ඔබට බාධාවක් ඇති වෙනවා නම් මේ යහපත් දේ නිවැරදි ආකාරයෙන් දකින්න ඔබට ප්‍රශ්නයක් කරදරයක් රෝගයක් සම්බන්ධයෙන් ඔබේ ඇස් වලට තියෙනවා නම් ඒ හඳුනාගන්නේ කොහොමද සහ ඔබ ඇත්තටම උපැසිවලක් පළඳින්න අවශ්‍ය වෙන කාරණා මොනවාද පෙනීමේ අඩුපාඩුවක් දුබලතාවයක් තියෙනවා නම් විතරද ඔබ උපැසිවලක් පළඳින්න ඕනේ සහ ඔබට ගැළපෙන උපැසිවල තෝරාගන්නේ කොහොමද වෛද්‍ය විද්‍යාවට අනුව නිර්දේශයක් වෛද්‍යවරයෙකුට ලබා දීලා ඔබ උපැසිවලක් පළඳිනවා නම් ඒක වෙනස් කරන්න ඕනේ කාල සීමාවන් තියෙනද සුවිශේෂී ලෙස අවධානය යොමු කරමින් ඔබ දැනගත යුතු කාරණා තියෙන්නේ ඒ නිසා අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්න එන්න කියලා අපි ආරාධනා කරා OPEX IKEA ආයතනයේ වෙනුවෙන් දෘෂ්ටි පරීක්ෂක සෙනේෂ් බුද්ධික දසනායක මැතිතුමාට අවසර දෙන්න තුමා පිළිගන්න අයබෝවන් සුබදෑසන හොඳයි ඇත්තටම කෙනෙකුට උපැසිවලක් පළඳින්න අවශ්‍යයි කියන තැනේදී වෛද්‍ය විද්‍යා නිර්දේශය සහ ඔබ වැනි දක්ෂ දෘෂ්ටි පරීක්ෂකෙක් නිර්දේශ කරන්නේ කොයි ආබාධයන් එහෙම නැත්නම් කොයි අපහසුතාවයන් තියෙන කාලවකවානුවකද? ඔව්. හොඳ ප්‍රවේශයක්. අපි ඇත්තටම කල්පනා කරලා බලන්න ඕනේ කෙනෙක්ට දෘෂ්ටි අපහසුතාවයක් ඇති වුණු ආරම්භයේම මොකද්ද කරන්න ඕනේ කියලා. අපි දන්නවා බොහෝ දෙනෙක්ට මේ පිළිබඳ හොඳ අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි අපි මේ සමාජය දැනුවත් කරන්න ඕනේ කියලා තීරණය කළේ. දැන් අපේ සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා විවිධ රෝගාබාධ වලින් පීඩා විඳින. උදාහරණයක් විදිහට ගත්තොත් දියවැඩියාව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ වෙනත් ස්ටෙරොයිඩ් හෝ වෙනත් ඖෂධ වර්ග ගන්න අය වෙන්න පුළුවන්. ඒ අය එහෙම නැත්නම් වෙනත්ම රෝග තත්වයක් වෙන්න පුළුවන්. මේවායේ රෝග ලක්ෂණයක් විදිහටත් සමහරට දෘෂ්ටි ආබාධ ඉන්න පුළුවන්. එතකොට අපි මේක බේරුම් කරගත යුතුයි. මේ ඇවිල්ලා ස්වභාවිකව තමන්ගේ වයසට අනුව හෝ යම්සි හේතුවක් නිසා ඇතිවෙච්ච දෘෂ්ටි අපහසුතාවයක්ද? එහෙම නැත්නම් වෙනත් රෝග තත්වයක ඒක අතුරුක් නිසා අතුරු ආබාධයක් විදිහට ආපු දෙයක්ද කියන එක 탁සේරු කරගත යුතුයි. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපිට වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගන්න ඕනේ. කෙනෙකුට අපහසුතාවයක් ඇති වුවහම ඔහු කල යුත්තේ කණ්ණාඩියක් එහෙම නැත්නම් ඒ උපකරණයක් සාදව ගැනීම නෙමෙයි. මුලින්ම පුහුණු වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගත යුතුයි මේ වෙනත් රෝග තත්වයක අතුරු ආබාධයක් ඇවිත් තිබෙනවද කියලා. එහෙම නැහැ කියලා වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් ඔහු කියනවා නම් ඔබට අවශ්‍ය ස්කැනරියක් මිලදී ගැනීම හෝ ලබා ගැනීම කියලා අන්න එතනදී තමයි ඔහු පුහුණු දෘෂ්ටි පරීක්ෂකෙක් වෙත යොමු වෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙදී තමයි අපි පරීක්ෂා කරලා බලන්නේ ඔහුට මොන ඔහුගේ තියෙන දුර්වලතාවයට සරල ස්කැනරිය කුමක්ද ඒක මොන වගේ තත්ත්වයේ තිබිය යුතු එකක්ද කියන එක කල්පනා කරලා බලන්නේ. මේකෙදී වැදගත් කාරණයක් තියෙනවා මතක් කරන්ට අපේ සමාජයේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා තමන්ට අපහසුතාවය දැනුණු වහම පුහුණු දෘෂ්ටි පරීක්ෂකයෙකු හෝ වෛද්‍ය උපදේශයක් හෝ එනම් එවැනි තත්ත්වයක් නැතුව කෙලින්ම තමා විසින්ම තීරණයක් එළඹිලා මෙවැනි දේවල් මිලදී ගන්න හෝ භාවිතා කරන්න ඒක හරිම වාසනාවන්ත තත්ත්වයක්. ඔව්. දැන් මේ වැරදි සහගත දේ අවාසනාවන්ත තත්ත්වය අපිට යම්කිසි විදියකින් අපිට දැනෙනවා නම් මට දැන් මේ ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ පොඩක් දුර බලන එක අමාරුයි. එහෙම නැත්නම් රූපවාහිනිය නරඹනකොට ටිකක් අපහසුතාවක් තියෙනවා. එහෙම නැත්නම් පොතපත කියනට අපහසුතාවයක් තියෙනවා කියලා තමන්ම නිගමනයකට ඇවිල්ලා උපැසිවලක් භාවිතය අවදානම් සහගතයි කියලා ඔබතුමා අත්දැකීම් තියෙන දෘෂ්ටි පරීක්ෂකවරයෙක් විදියට කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙමනම් අපි ප්‍රථමයෙන් මුණ ගැහෙන්න ඕනේ දැන් දෘෂ්ටි පරීක්ෂකයාද වෛද්‍යවරයාද වෛද්‍යවරයෙක් මුණ ගැහිලාමද අපි මේක නිර්දේශ කරගන්න ඕනේ එහෙම නැත්නම් දෘෂ්ටි පරීක්ෂකවරයෙකුට බැරිද දක්ෂතාවයක් පළපුරුද්දක් සුදුසුකම් තියෙනවා නම් මේ පෙනීම සම්බන්ධයෙන් අර කියපු අතුරු රෝග තත්ත්වයක් නිසා හෝ ඇස තුළ ඇතිවෙන රෝග තත්ත්වයකින් තොරව අපි මේ කතා කරන්නේ එවැනි තත්ත්වයකදී ඔබ වැනි දෘෂ්ටි පරීක්ෂකවරයෙකු මුණ ගැහිලා වඩා උචිත උපැසිවල තෝරා ගැනීම ගැටලුවක් නැහැ. ඔව් පුළුවන්. එවිට ඔහු කරලා ඉත්තේ ඔහු කලින් ඇස් කණ්ණාඩිය පාවිච්චි කරපු කෙනෙක් නම් ඒ අදාළ ඒ පරීක්ෂා කරපු ඒ අදාළ ප්‍රෙස්ක්‍රිප්ෂන් ඒ කියන්නේ නිර්දේශ තියෙනවා නම් ඒවත් සමග පැමිණිය යුතුයි. එහෙම නැත්නම් එවැනි පූර්ණ පරීක්ෂාවක් දක්ෂ පුහුණු කෙනෙක් ලවා කරවා ගත්තට කිසි බාධාවක් ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි දකිනවා මේ අපි පළඳින උපැස්සිවලුවන් විලාසිතාවට පළඳින එක එක් කොටසක්. එහෙම නැත්නම් පෙනීම සම්බන්ධයෙන් තියෙන අවහිරතාවය දුරු කරගන්න පළඳින එක තවත් එක් කාරණයක්. එහෙම නැත්නම් යම් යම් අවස්ථාවලදී අපි දකිනවා දරුවෝ සම්බන්ධයෙන් දරුවන්ට පන්තියේදී වැඩ කටයුතු කරගන්න බ්ලැක් බෝඩ් එක එහෙම නැත්නම් කළු ලෑල්ල හෝ සුදු ලෑල්ල පේන්නේ නැති නිසා දරුවන්ට ඒ අපහසුතාවය තියෙනකොට කියවන ලියන විට ඇතිවෙන අපහසුතාවයටත් උපැස්සිවලුවන් පළඳිනවා. දරුවෝ සම්බන්ධයෙන් සිට අපි කතා කරමු. කොහොමද දරුවෝ වෙනුවෙන් උපැස්සිවලක් තේරීමේදී අපි දැනගත යුතු කාරණා? මොනවද ඒ වෙනුවෙන් තියෙන නිවැරදිම නිර්දේශයන් කියලා? කුඩා දරුවෙකු සම්බන්ධයෙන් නම් මගේ මතය නම් ඔහු අනිවාර්යයෙන්ම පුහුණු අක්ෂි වෛද්‍යවරයෙක් වෙත යොමු වෙදී. ඔහුගේ නිර්දේශයෙන් මත ඔහු ලබා දෙන නිර්දේශයන් මත තමයි ඊළඟට අපි ඇස් කණ්ණාඩිය සෑදිය යුතුයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ඇස් කණ්ණාඩි සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ තමයි මොකද කුඩා දරුවෙකුගේ ඇහැ හරි සංවේදී. මොකද ඔහු වැඩෙන ගමන් ඇසේ විවිධ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි වැඩිහිටියෙකුගෙන් වගේ කුඩා දරුවෙකුගෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. අපි කියන එකම නෙමෙයි හරි උත්තරේ ලැබෙන අපි ගැන කතා කරමු ඉක්මනින් වෙලාව දැනගත්තායින් පස්සෙ. හොඳයි අපි අද දවසේදී නිරෝගී සුව ඔබ වෙත ගෙන එන්නේ OPEX ආයතනයේ අනුග්‍රහයෙන් අපි මේ පිළිබඳව කතා බහ කරමින් හිටියේ. අපි ඔබට දුරකථන අංකයන් සහ ලිපිණිනුත් මතක් කරන්නම්. දැන් නැමෙතුමා පැහැදිලි කරමින් හිටියේ මේ දරුවෙකුගේ පරීක්ෂා කරනවා නම් තත්ත්වය අපි කියන දේ නියමාකාරයෙන් දරුවෙකුට තේරෙන්නේ නැති නිසා වැරදි තොරතුරක් කිව්වත් ඒ අපිට අනුගමනය කරන්න සිද්ධ වෙනවා කියන කාරණේ නේ. ඔව්. ඒ නිසා තමයි පුහුණු දෘෂ්ටි පරීක්ෂකයෙකු හමු වෙ යුතු වන්නේ. මොකද එහිදී භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රම සහ දාල තාක්ෂණයන් භාවිතා කරමින් ඒ කියන්නේ දරුවෙකුගේ කීම මත පමණක් නොවේ අපේ තියෙන දැනුම සහ පළපුරුද්ද පාවිච්චි කරලා නිවැරදිම ඇස් කණ්ණාඩියක් සාදව ගන්න පුළුවන් වෙනවා. එහෙම ඒ අවස්ථාවේදී තමයි ඔබ කිව්වා වගේ මතක් කළා වගේ අර අපිට පළපුරුද්ද සහ ඒ අදාළ දැනුම ඒ හැමදේම අත්දැකීම් සහ තාක්ෂණය විශේෂයෙන් අවශ්‍ය තැනක් ඒ කියන්නේ අත්‍යවශ්‍යම අපිට ඒ අවශ්‍ය කරන මොහොතක් වෙන්නේ. ඔව්. දැන් බොහෝ වෙලාවට දරුවෝ අපි දකිනවා මේ දරුවන්ගෙන් අපි කතාව පටන් ගමු කිව්වේ දැන් වැඩිපුරම අපි දකිනවා දරුවන්ගේ මේ දෘශ්‍යාබාධ සම්බන්ධයෙන් බොහෝ පුංචි දරුවෝ පවා උපැස්සිවලක් පළඳන අවස්ථාවයි. ඒ දරුවන්ගෙන් සිට අපි වැඩිහිටියන් වෙත යන්න සූදානම් වෙන්නේ නැහැ. පන්තියේ එක දරුවෙක් හෝ උපැස්සිවලක් පළඳනවා නම් අනිත් දැන් මේක ඇත්තටම S2 පෙනීමේ තියෙන ප්‍රශ්නයක් නිසා නෙමේ පළඳන්නේ කියලා දැනෙන්නේ නැහැනේ. මේක නිකන් පුංචි සෙල්ලම් උපකරණයක් වගේ කියලා හිතලා දරුවා අර දරුවා අනුගමනය කරමින් ගෙදර ගිහිල්ලා අම්මට තාත්තට කියනවා මට ටීචර් ලියන එක පේන්නේ නැහැ, මට පොත කියවනකොට පේන්නේ නැහැ එහෙම කියලා. දැන් ඒ වගේ කාරණයකදී අපිට දරුවා කියන එකනේ විශ්වාස කරන්න වෙන්නේ. ඒකට ඇත්තටම එවැනි තත්ත්වයක් තියනවාද නැද්ද කියලා ඔබ වැනි දක්ෂයන්ට දෘෂ්ටි පරීක්ෂකයන්ට හොයාගන්න පුළුවන්. S2 පරීක්ෂාවක් නිවැරදි පරීක්ෂාවක් සිදු කරවහම අපිට දැනගන්න පුළුවන් එහේ ආබාධයක් තිබෙනවද නැද්ද කියන එක. අපි සාමාන්‍ය දැන් කුඩා දරුවෙක් කියන ප්‍රකාශයක් මතම රැඳිලා සිටින්නේ නැහැ. අපි ඒක නිවැරදි පරීක්ෂාවන් සිදු කරනවා. කරාන් පස්සේ අපිට නිගමනයකට එන්න පුළුවන් මෙයාට ඇත්තටම ඇස් කණ්ණාඩියක් අවශ්‍යද නැද්ද කියන එක. ඔබ කිව්වා හරි ගොඩක් අය කෙනෙක් දානවා නම් ඒ විලාසිතාවක් විදියට ආස හිතෙන්න පුළුවන් පොඩි දරුවෙක්ට Tamanට එහෙම එකක් තියෙන එක හොඳයි කියලා. අපි ඒ අවස්ථාවක තමයි ඇත්තටම නිවැරදි පරීක්ෂාවක් අවශ්‍ය වෙන්නේ. හොඳයි. OPEX ආයතනයේ දුරකථන අංකයන් සහ ප්‍රදර්ශනාගාරයන් අපි මතක් කරන්න ඔබට සූදානම් වෙනවා. ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නම්බර 528 C. නම්බර 528 C අතුරුගිරිය පාර මාලබේ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය. ඒ ස්ථානයෙන් ඒ ප්‍රදර්ශනාගාරයෙන් ඔබ ඇස් පරීක්ෂා කරගන්න සහ නවීන තාක්ෂණයෙන් යුතුව මේ සියලු පරීක්ෂණ කටයුතු සිදු කරගන්නත් ඔබට ගැළපෙන ඔබට වෛද්‍ය නිර්දේශයෙන් අලුත්ම තාක්ෂණයෙන් යුතුව නිපුණු උපැස්සිවලක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඊට අමතරව බත්තර මුල්ලේදී සහ වෙන්නපුවේදීත් OPEX ආයතනයේ සේවාව සහ ඔබේ දැස් පරිස්සම් කරගැනීමේ උපදේශනය ලබා ගන්න පුළුවන්. අපි දුරකථන අංකයන් මතක් කරන්නම් 0702 5 747 785 0702 5 747යි 785 එහෙමත් නැත්නම් 072 22446 072 22446 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. අපි දැන් වැඩිහිටියන් සම්බන්ධයෙන් කතා බහ කරන දරුවෝ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටළු අවසන් කරන්න ප්‍රථම වෙන්නේ මේ කාරණේ. දරුවෙකු උපැස් වේලක් පැරඳුවායින් පසුව දැන් වෛද්‍ය නිර්දේශයෙන් පසුව හෝ දෘෂ්ටි පරීක්ෂකගේ නිර්දේශයෙන් පසුව මේක කොයිතරම් කාලයකින්ද වෙනස් කරන්න ඕනේ? මේකේ අපි කාචයද වෙනස් කරන්නේ එහෙම නැත්නම් රාමුවද වෙනස් කරන්නේ? එවැනි කටයුතු වෙනුවෙන් අපි දැනගන්න ඕන කාරණා මොනවද? ඔව් මම ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේකෙදි කියන්නට තියෙනවා දෙයක් මේ අපි මේ රාමුවට යොදන කාච මේ කාච වලට ආයු කාලයක් තියෙනවා. මේ අනිත් සෑම භාණ්ඩයකටම වගේ මේකටත් ආයු කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට වරක් මෙම කාච වෙනස් කළ යුතුයි. මොකද මේවා සාදා තියෙන ඒ ද්‍රව්‍යයන් ඒවායේ තියෙන තත්වය අවුරුදු දෙකක් විතර ගත වෙනකොට දුර්වර්ණ වෙන්න පුළුවන් සහ ඒකේ වෙනස්කම් ඇති අභ්‍යන්තර වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ අපේ ඇසට සංවේදීතාවයක් නැති කරනවා. ඒ නිසා මේ අවුරුදු දෙකකට වරක් මාරු කිරීම තමයි සාමාන්‍ය නිර්දේශය. කාචය වෙනස් කිරීම මාරු කිරීම විතරද නිර්දේශ කරන්නේ? අපිට කියන්නේ රාමුව වෙනස් කිරීම මේකේ ප්‍රතිඵලයට හානියක් වෙනවද බලපෑමක්? රාමුව ඇත්තටම රාමුව වෙනස් කළ යුත්තේ අපේ මුහුණේ හැඩය. ඒ කියන්නේ කුඩා දරුවෙකුගේ සම්බන්ධයෙන් නම් නිරන්තරයෙන්ම උන් වර්ධනය වෙනවා. එතකොට ඔවුන්ගේ තියෙන මුහුණේ තියෙන හැඩය වෙනස් වෙන්නට පුළුවන් සහ ඒකේ තියෙන ප්‍රමාණයන් වෙනස් වෙන්නට පුළුවන්. අපිට උපැස් වල කීපයක් තියෙනවා. අපිට ඒවා පිළිබඳව කතා කරන්නත් පුළුවන්. හරි. අපි දැන් මේකෙදි තව දෙයක් මතක් කරන්න ඕනේ. මම කෙනෙකු රාමුවක් තෝරා ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පවතිනවා. ඒ තමයි දැන් ඔබ දැකලා තියෙන්න පුළුවන් සමහර අපේ ඇස් කණ්ණාඩි පළඳින අයගේ මේ නහයේ උඩ කොටස දුර්වර්ණ වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ සලකුණක් තියෙනවා. තැම්පත් වෙලා තියෙනවා. නැත්නම් පොඩි බලක් වගේ මෙහෙම හැදිලා දෙපැත්තෙන් තියෙන්න පුළුවන්. මේ දේවල් සිද්ධ වෙන්නේ මේ රාමුව බර වැඩි වුණොත් එහෙම නැතිනම් ඒකේ තියෙන ඉතක් කුඩා කොටසක් තියෙන මම පෙන්නන්න. මේ තියෙන මේ නෝස් පැඩ්ස් කියන ඒවා මෙන්න මේ කොටස් මේවා කාලයත් සමග මේවා තියෙන මෘදු ගතිය නැති වෙලා ගිහිලා මේවා ඝන බවටපත් වෙනවා. මේ ඝන වුණාන් පස්සේ අපේ මේ නෝස් පැඩ්ස් අපේ ස්පර්ශ වෙන ස්ථානයන් කළු පැහැයක් එහෙම නැත්නම් අව පැහැයක් ගන්නෙන්න පුළුවන්. ඉතින් මේක ගැන සැලකිලිමත් ගොඩක් අයට මේ තියෙන ගැටලුවක්. එහෙදි හොඳ විසඳුමක් තමයි ඒ වගේ තත්වයක් තියෙන කෙනෙක් මෙවැනි ප්ලාස්ටික් සැහැල්ලු මේ ප්ලාස්ටික් මේ රාමුවක් තෝරා ගැනීම. ඒයින් ඒ තත්ත්වය මග අරව ගන්න පුළුවන්. ඒත් එක්කම තව මතක් කළ යුතුයි අපගේ මුහුණේ තියෙන හැඩය. මුහුණේ තියෙන හැඩයත් සමග මේ රාමුවේ තියෙන හැඩය ගලපීමක් සිදු වෙ යුතුයි. නැතිනම් වෙන්නේ අපිට මේ අපේ මේ විලාසිතාවක් විතරක් නෙමෙයි අපිට ඒ අර ඒ නිවැරදි කෝණයෙන් ඒ නිවැරදි පෙනීම ලැබිය යුතු කෝණේ ඒ අදාළේ අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සැලකිලිමත් විය යුතුයි. අන්න ඒ වෙලාවේ මේ රාමුව තෝරා ගැනීමේදී පවා දක්ෂ දෘෂ්ටි පරීක්ෂකයෙකුගේ සහාය ලබා ගත්තොත් ඔබට වඩා නිවැරදි රාමුවක් තෝරා ගන්නට පුළුවන්. ඔව්. දැන් වැඩිහිටියෝ සම්බන්ධයෙන් කතා බහ කරනවා. හුඟක් වෙලාවට අපි දකිනවා කාර්යාලයේදී වුණත් පවුලේදී වුණත් ඇස් පෙනීමේ යම්කිසි දුර්වලතාවයක් Tamanට දැනුණත් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා නිර්දේශ කරයින් පසු ඔබ වැනි ආයතනයකට ගිහිලා සුදුසුකම් තියෙන තාක්ෂණයේ ඉහළ ආයතනයකට ගිහිලා දෘෂ්ටි පරීක්ෂකයෙක් ලවා මේක නිර්දේශ කරගෙන නැවත වතාවක් Tamanට ගැලපෙන්නේ කොයි රාමුව සහිත කොයි කාචයද කියලා. හැබැයි දැන් නිර්දේශය නම් මේක පුළුවන් තරම් නිදාගන්න වෙලාව වැරෙන අනිත් හැම වෙලාවකම භාවිතා කරන්න. ඒ විට ඔබට තියෙන අපහසුතාවය නැති වෙනවා කියන්නේ බොහෝ වෙලාවට වෛද්‍යවරුන් සහ ඔබ වැනි දෘෂ්ටි පරීක්ෂකයන් නිර්දේශ කරන හැබැයි ටික පිරිසක් ඉන්නව නේද මේ වැඩිපුර මේක පළඳින්න කැමති නේ අනිත් අය දකින්න නිසා. දැන් විලාසිතාවකට කියලා අපි අවු කණ්ණාඩියක් පළඳින ප්‍රවණතාවය සහ කැමැත්ත නැහැ උපස්තිවලක පළඳින්න. මේක සාමාන්‍යයෙන් උපස්තිවලක පළඳීම රූපයේ තියෙන මූණේ තියෙන සුන්දරත්වයට බාධාවක්ද? ඒක විලාසිතාවක් විදිහට හොඳම දේ තෝරගත තමන්ට විලාසිතාවක් විදිහට ඒක භාවිතා කරන්න පුළුවන් නේද මේ ඇස් පෙනීම සම්බන්ධයෙන් තියෙන බාධා ඉවත් කරගන්නවා වගේම? Oh, ඇත්තටම මේක මේ මුහුණේට ලක්ෂණක් එකතු කරන්න කියන්නේ අපිට හොඳ පෙනුමක් වැඩි කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපේ මුහුණට ගැළපෙන නිවැරදිම ඇස් කණ්ණාඩි රාමුව සහ කණ්ණාඩිය තෝරගත්තොත් අපිට ඒක අපේ මුහුණට අමතර මේ ලක්ෂණක් එකතු කරනවා. දැන් ඔබ කිව්වා වගේ බොහෝ පිරිසක් ඉන්නවා මේක පළඳින්න අකමැත්තක් දක්වන. ඒ අය හිතනවා මේ ඇස් කණ්ණාඩියක් පැළඳුවාම තමන්ගේ තියෙන ස්වභාවික ලක්ෂණ අඩු වෙයි කියලා තියෙන පොඩි බියක් නිසා. ඉතින් මම ඒකට විසඳුමක් අද ගෙනාව පෙන්නන්න පුළුවන්. ඒ තමයි දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි මේ ඇස් කණ්ණාඩියක් පළඳිනකොට තමන්ගේ වයස සම්බන්ධ ගැටලු. එහෙම නැත්නම් තමන්ට වැඩිපුර වයසක් මේ අනිත් අයට පෙන්න කරයි කියලා බය. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒවට දැන් අපේ තාක්ෂණයේ දියුණුව නිසා ඒවට නිවැරදි විසඳුම් ලැබිලා තියෙනවා. පිළියම් තියෙනවා. ඒ නිසා මොනවද පිළියම්? මම කියන්නම්. දැන් අපි දන්නවා කාලයකට පෙර දැන් අපි මේ දුර සහ ළඟ දෙකම පෙනීම සඳහා කණ්ණාඩි පාවිච්චි කරලා බයිෆෝකල් වර්ගයේ තියෙන ලෙන්සස් තමයි පාවිච්චි කරේ. ඒ කියන්නේ මේ එකම කාචේ කොටස් දෙකක් තියෙනවා පිහිටලා. ඒකේ මේ අර්ධ කවාකාර කොටසක් තියෙනවා. මේකෙන් තමයි ළඟ පෙනීම බලන්න තියෙන්නේ. ඒ වගේම දුර පෙනීම ඉහළ කොටසේ. එතකොට කෙනෙකු මේ මෙවැනි කණ්ණාඩියක් පළඳිනකොට සාමාන්‍ය මතය තමයි ඔහු අවුරුදු 40 ඉක්මව පුද්ගලෙක් විය හැකි බව අනුමාන කළ හැකියි. වයස කියන්නේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් සහ යම් කිසි ආකාරයක කෙනෙකු අකමැත්තක් දක්වනවා මෙවැනි කණ්ණාඩියක් පළඳින තරුණ පෙනුම තමන්ගෙන් ගිලිහියයි කියන බය නිසා. ඉතින් ඇත්තටම එවැනි අයට විශේෂයෙන් සකස් කරන ලද තාක්ෂණයේ යුක්ත කාච දැන් වෙළඳ පොලේ තියෙනවා. ඒවට කියන්නේ ප්‍රෝග්‍රෙසිව් වර්ගයේ ලෙන්සස් කියලා. එහිදී පැහැදිලිව කිසිම සලකුණක් නැහැ. එහෙම හොයාගන්නට පුළුවන් මේ කලාප දෙකකට මේක බෙදලා නැහැ. තනි කාචයක් විදිහට තියෙන්නේ. ඒත් මේකේ තියෙන මේ කාර්යයන් දෙකම සිද්ධ වෙනවා. දෙකම සිද්ධ වෙනවා. ඊට අමතර වාසි කීපයකුත් මෙන් ලබා ගන්නට පුළුවන්. මේ ඊට තාක්ෂණයෙන් දියුණු ලෙන්ස් එකක් මේක වෙළඳ පොලේ සුලභව ලබා ගන්නට තියෙන මේක මේ හරහා ඒ ප්‍රශ්නය අපිට නැති කර ගන්නට පුළුවන්, වළක්වා ගන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන. අද අපේ සමාජයේ ගොඩක් අය පරිගණක පාවිච්චි කරනවා. ඒ වගේම ඔය ටැබ් සහ වෙන ස්මාර්ට් වර්ගයේ දුරකථන භාවිතා කරනවා. මේ අය විශාල වශයෙන් මේ තිර වලට මේ අපේ දැස නිරාවරණය වෙනවා වැඩි. මෙහිදී තියෙන අහිතකර තත්වයක් කීපයක් තියෙනවා. ඒ තමයි මේවෙන් විහිදවන ආලෝකය. නිල් ආලෝකය කියන්නේ අපි කියනවා UV ආලෝකය හෝ වෙනත් ආලෝක කිරණයන් ඇස තුළට ඇතුල් වීම නිසා අපේ ඇහැට යම් ශ්‍රී මට්ටමක හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් අපේ තාක්ෂණය එක්ක දැන් අපේ ලෝකයේ පවතින තාක්ෂණයත් එක්ක මේවට විසඳුම් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මට ඕන පෙන්වන්න පුළුවන් මේ අවස්ථාව. ඔව් අපිට බලන්න අවස්ථාවක් තියෙනවා. අපි ඒක බලමින්ම කතා කරමු. ඔව්. මේ තියෙන්නේ එවැනි තාක්ෂණය ඉහළ මේ කාචයක්. මේකට කියන්නේ මේකට කියන blue light කාට් ග්ලාසස් කියලා. මේකෙදි විශාල වශයෙන් මේ නිල් මේ ආලෝකයේ UV ආලෝකය ඇතුළට ගලා එම වළක්වනවා. මට ඒක උදාහරණයකට පෙන්වන්නට පුළුවන්. මේ තියෙන්නේ මේ ලේසර් එකක් UV ලේසර් එකක් මේ අපිට පේනවා මේ ආලෝකය. දැන් මේ හරහා අපි දැම්මොත් ඔව් අපිට පේනවා. ඔව් මේ 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ කාචයෙන් කට් කරන්න පුළුවන්. ඒ කියන්නේ වළක්වන්නට පුළුවන් ගමන් කිරීම. අර අපහසුතාවයනේ ආලෝකයේ ගමන් කිරීම. ඔව් මේ UV ආලෝකය සහ මේක නිතරම පරිගණක ඉස්සරහ තමන් රැකියාවක නිරත වූ කෙනෙක්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යයන කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට තමන්ට ඇහි දෝෂයක් තිබ්බේ නැති වුණා. මෙවැනි කණ්ණාඩියක් පාවිච්චි කිරීම තුළින් විශාල වාසි ප්‍රමාණයක් අත් කරගන්න. ඉතාම වැදගත් කාරණයක්. මෙතන ඒක අපිට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපි දෘෂ්ටි පරීක්ෂකෙක් එක කතා කරත් වෛද්‍යවරයෙක් කතා කරත් බොහෝ වෙලාවට කතා කරන්නේ මේ ඇස් නොපෙනීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලු. තියෙන ඇස් දෙක පරිස්සම් කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන පණිවිඩය දෙන්න තමයි ඔබේ ආයතනයත් ඔබත් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ නිරෝගීභාවය සහ දැස නිරෝගීව දැන් සාමාන්‍යයෙන් අපි දරුවන්ටනේ ජීවිතේ වැඩිපුර මාත්‍රයක් කරන අපි දරුවෝ සම්බන්ධයෙන් කියන්නේ දරුවෝ අපේ S2 වගේ කියලා. ඒකෙන් දැනෙනවා අපිට S2 කොයිතරම් වටිනවද කියලා. ඒ නිසා S2ට මේ දැන් අපේ පරිසරය වෙනස් වෙලා දූෂණය වෙලා අපට පරිසරය තාක්ෂණය ගතොත් අපි නිරන්තරයෙන්ම ඔය වගේ ඊටාම අදි කිරණත් එක්ක තමයි අපේ දවසේ වැඩි හරියක් ගත කරන්නේ. මෙන්න මේ අවස්ථාව හරි වැදගත් වෙනවා. කාර්යාල ගතොත් 90%කට ආසන්න ප්‍රමාණයක් පරිගණක සහ ඩිජිටල් ක්‍රමයට එක්ක තමයි අපේ රටේ සහ ලෝකයේ වැඩ කටයුතු කරන්නේ. මේක වයස් වේදයක් නැතුව පරිගණකයේ භාවිතා කරන එවැනි තාක්ෂණ උපක්‍රමත් එක්ක දැඩි ආලෝකයට නිරාවරණය වෙන ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් පසුකාලීන ආබාධිතයක් ඇති වෙන්නේ නැහැ. මේකෙදි මේ අපි මේකට කියන්නේ කාචයක් සාමාන්‍ය දෝෂයක් තියෙන කෙනෙකුට අපි කාචය යොදන්නේ ඒකට අදාළ බලය ඇතුළත් කරන. එහෙත් ඒ බලය ඇතුළත් නොකර මෙවැනි කාචයක් පැලඳීමෙන් කිසිදු හානියක් ඇසට සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඇස ආරක්ෂා කරගත හැකි එවැනි අර මම කලින් විස්තර කළ පරිදි ආලෝකයන් දැඩි ආලෝක තත්වයන්ට ඒ වගේම UV ආලෝකයේ විශේෂයෙන්ම UV ආලෝක විමෝචනය කරන තීර ඒ වගේ ආදීන් අපිට ඇස ආරක්ෂා කරගන්නට පුළුවන්. තවත් මේ හරහා ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ තමයි වෙහෙසකාරී තත්වයක් දැනෙන්න පුළුවන් කෙනෙකුට පරිගණකයක් එක්ක වැඩි කාලයක් වැය කරන කෙනෙකුට දැඩි වෙහෙසකාරී තත්වයක් විඩාවක් දැනෙන්න පුළුවන්. ඒ විඩාවත් මග මේ හැරව ගන්න මේක හොඳ විසඳුමක්. හොඳයි මේ විසඳුම වෙනුවෙන් ඔබටත් ඊටාම හොඳ අවස්ථාවක් ලැබෙනවා කියන කාරණේ අපි මතක් කරන්නම්. ඔෆෙක්ස් IKEA ආයතනය හරහා ඔබට මේ සේවාව ලබා ගන්න පුළුවන්. දුරකථන අංකයන් සහ ලිපියන් මෙසේ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය 528 C අතුරුගිරිය පාර මාලබේ ඊට අමතරව වෙන්නප්පුව සහ වතරමුල්ල කියන ප්‍රදේශයේ ඔෆෙක්ස් IKEA ආයතනයේ ප්‍රදර්ශනාගාර පිහිටා තිබෙනවා. මෙවැනි අපි කතා කරපු පෙන්නපු සහ එතනින් එහාටත් ගිහිල්ලා ඔබේ අවශ්‍යතාවය අනුව ඉහළ තාක්ෂණීය උපැසවිරක් ලබා ගන්න පුළුවන්. නැවතත් අපි දුරකථන අංක මතක් කරනම් 0725 747 785 එමන් නැත්නම් 070 22 14 14 6 කියන දුරකථන අංකට කතා කරලා ඔබේ අවශ්‍යතාවය අනුව කාලය වේලාව වෙන් කරගෙන ඊටාම ඉහළ තාක්ෂණයෙන් යුතුව ඔබේ ඇස් පරීක්ෂා කරගන්න සහ මෙවැනි තාක්ෂණයෙන් ඉහළ උපැසවිලක් ප්‍රමිතියෙන් ඉහළ උපැසවිලක් ඔබට ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. දැන් ඔබේ ආයතනයෙන් සලසන සේවාවන් සම්බන්ධයෙන් අපි කතා කරමු. තාක්ෂණයේ සම්බන්ධයෙන් ඉතාම ඉහළ ක්‍රමවේද සහ විධිමත් ක්‍රමවේද සමය ඇස් පරීක්ෂාව වෙනුවෙන් ඔබේ ආයතනයේ ඔෆෙක්ස් IKEA ආයතනයේ යොදාගන්නේ. ඊට අමතරව මොනවාද ඇස් පරීක්ෂාවට එහා ගිහිල්ලා උපැසවිලක් ලබා ගන්නවට අමතරව ඔබේ ආයතනයෙන් අපේ රටේ පාරිභෝගිකයන්ගේ නිරෝගීභාවය වෙනුවෙන් ලබා දෙන සේවාවන්. කලින් මම කිව්වා වගේම කෙනෙකු අප වෙත යොමු වුණොත් එයා ඉන්නේ අක්ෂි දුර්වලතාවයකින් නම් ඔහුට අපි ඇස් කණ්ණාඩියක් ලබා දීමට පෙර නිවැරදි පරීක්ෂාවකට ලක් කරන්න ඕනේ. අර මං කිව්වා වගේම ඒ සඳහා අපගේ ආයතනයේ විශේෂයෙන්ම පූර්ණකාලීන වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගන්නවා. අපි එන සෑම කෙනෙක්ම වෛද්‍යවරයාට යොමු කිරීමේ අනතුරුව ඔහුගේ නිර්දේශ මත තමයි අපේ ඇස් කණ්ණාඩියක් සෑදීම ආරම්භ කරන්නේ. මේ පරීක්ෂණ කටයුතු එතනින් තමයි අපි ආරම්භ කරන්නේ. ඉතින් මෙවැනි සේවයක් ලබා දෙන ආයතන අපි ලංකාවේ කතා බලුවොත් හරිම සීමිතයි. ඒ කියන්නේ මුළු දිවයිනේටම කීපයක් පමණක් පවතිනා වෙන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා අපේ ඔෆෙක්ස් IKEA ආයතනයක් විදිහට කල්පනා කරලා බලලා තියෙනවා. විශේෂයෙන් මේ සම්පත් අඩු පළාත්වල අයට වුණත් අපිට කතා කරොත් අපිව සම්බන්ධ කරගත්ත දුරකථනයකින් අපේ ජංගම සේවාවල් පවතිනවා. ඒ ජංගම සේවය ඒ අදාළ පලාතට ඇවිල්ලා ඒ තමන් ඉන්න කලාපයටම ඇවිල්ලා ඒ සේවාවල් ලබා දෙන්න පුළුවන් විදිහට සකස් කරලා තිනවා. ඒකත් මේ විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඒ වගේම අපේ ඔෆෙක්ස් IKEA ආයතනය මතක් කරොත් මේ තාක්ෂණයේ පැත්තෙන් සැලකුවොත් ලංකාවේ තියෙන ඉහළම තාක්ෂණය තමයි මේවට භාවිතා කරන්නේ. ඒ නිසා ඔබට 100% නිවැරදි සහ හොඳම කියන්නේ සුපිරිතම නිෂ්පාදනයක් තමන්ට ලබා ගන්න තමන්ගේ දැස පරීක්ෂා කරන් තමන්ට දැස සම්බන්ධ තියෙන වටිනාකම වගේම වටිනාකමක් තමන්ට එකතු කරගන්න ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන මෙහිදී ඔෆෙක්ස් IKEA ආයතනය කියන්නේ මේ ලාභය ආරමුණු කර නොගත් ආයතනයක්. මේක කලින් ක්‍රියාත්මක වුණේ මේක ඒ දිලිඳු පවුල් ඉලක්ක කරගෙන යන්නේ ඒගොල්ලන්ගේ තියෙන සෞඛ්‍ය නන්වන්න ගොඩනැගුණු සංවිධානයක් ආයතනයක්. ඒ නිසා අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මේ සියලුම සේවාවන් සියලුම තරාතිරම් වල ඉන්න පුද්ගලයන්ට ලබාගත හැකි පරිදි එය ලබා දීම තමයි අරමුණු කරලා ආයතනයේ අරමුණ. ඊටාම පැහැදිලි අරමුණක් එක තමයි අද දවසේදී නිරෝගී සුව වැඩසටහන වෙනුවෙන් ඔපෙක් සයිකියා ආයතනයේ අනුග්‍රහකත්වය දක්වන්නේ. ඉතින් අපි ඔබට නැවතත් මේ ආයතනය සම්බන්ධයෙන් කතා බහ කරනවා. දැන් මෙතුමා මතක් කරපු ඊටාම හොඳ වටිනා උතුම් පින්කමක් විදිහට තමයි අපි මේ කාරණාව දකින්නේ. ලංකාවේ හැම ප්‍රදේශයකම බොහෝ පිරිසක් අපේ උදෑසන වැඩසටහන ආරම්භන බොහෝ දෙනාගෙන් අපිට ප්‍රතිචාර ලැබෙනවා. ඕනම සංවිධානයක් ආයතනයක් ඔබේ ආයතනයෙන් ඉල්ලීමක් කරොත් ඒ වෙනුවෙන් ඔබේ ආයතනය ඒ වෙනුවෙන් යොමු වෙනවා. දේ සඳහා සීමිත ප්‍රමාණයක් ඉක්මවා යන්න ඕනේද, මොන මොන අවශ්‍යතාවයන් සහ කොයි ආකාරයෙන් දේ ඉල්ලීම සිදු කරන්න ඕනේ කියලා අපි මතක් කරනවා. සාමාන්‍යයෙන් අපි එවැනි සංවිධානයක් අපිට ඉල්ලීමක් කරනවා නම් ඒ අවම වශයෙන් 25ක සමාජිකයන් පිරිසක් සිටිය යුතුයි. ඒ 25ක සමාජිකත්වයක් ඉන්නවනම් අපේ ආයතනයට දුරකථනයෙන් සම්බන්ධ වෙලා එයාට ඉල්ලීමක් කරන්න පුළුවන් අපේ ආයතනයට සේවය ලබා දෙන්න කියලා. එතකොට අපේ කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා දිනයක් යෝජනා කරලා අපිට ඔබේ පළාතටම ඇවිල්ලා එහෙම නැත්නම් ඔබගේ ආයතනයටම ඇවිල්ලා මේවා සේවාවන් ලබා දෙන්න කටයුතු කරන්නට පුළුවන්. දැන් අර මේ රෝගී තත්ත්වයන් සම්බන්ධෙනුත් අපි කතා කරන්න ඕනේ. අපි මුලින්ම මතක් කරා අපි අද දවසේදී වැඩිපුරම දැන් ප්‍රමුඛ ලෙස මුල් අවස්ථාවේදී කතා කරේ රෝගයක් නිසා අතුරු ආබාධයක් විදිහට දැස් පෙනීමට ඇති වෙන ප්‍රශ්න නිසා, ඒ අවහිරතා නිසා නෙමෙයි අපි මුල් අවස්ථාවේදී කතා කරේ. දැස් වල තියෙන නොපෙනීම යම් කිසි විදිහකින් ඉස්මතු වෙන එක පුංචි දරුවෙකුට වෙන්න පුළුවන්, තරුණ කෙනෙකුට වෙන්න පුළුවන්, වැඩිහිටි කෙනෙකුට වෙන්න පුළුවන්. දැක්ම වෙනුවෙන් තියෙන ආබාධ තත්ත්වයකට උපැසි වෙලා පැලඳීම. ඒ ඇරෙන්නට වෙනත් රෝග, බෝ නොවන රෝග නිසා අපි දකිනවා විශේෂයෙන්ම දියවැඩියා රෝග තත්ත්වය, අදී රුධිර පීඩනය නිසා ඇසට ඒ තත්ත්වය ඇතිවීම, එහි බලපෑම ඇතිවීම නිසා යම් යම් අවස්ථාවලදී ඇස් නොපෙනීම සහ ඇස් පෙනීමට තියෙන බාධා වැඩි වෙනවා. ඒ වෙනුවෙනුත් අපිට උපැසිවලක් පළඳිනවා නම් මොන මොන උපදේශනයක්ද අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ? එවැනි රෝග තත්ත්වයකට උපැසිවලක් පළඳිනවා නම් කොයිතරම් කාල සීමාවකින් මේක මාරු කරන්න ඕනේද? කාචය සහ රාමුව ඔබ මතක් කළා. ඒ ගැටලුව ඇත්තටම වැදගත් ගැටලුවක්. බහුතරයක් දෙනාට ඔක මුහුණ පාන්න තියෙන ප්‍රශ්නයක්. ඒදී නිරන්තරයෙන්ම වුන් ඒ කියන්නේ අවුරුදු 2ක කාල සීමාවක් නෙවෙයි, මාස 6න් 6ට එයාට මේ පරීක්ෂාවක් කරගන්නව පුළුවන් නම් ඒක තමයි වඩාත් හොඳ. එහෙම අපහසු කෙනෙක් ඉන්නවනම් අඩුම තරමේ වර්ෂයකට සැරයක්, ඒ කියන්නේ අවුරුද්දකට සැරයක් හරි නිවැරදි පරීක්ෂාවක් කරගත යුතුයි. මොකද මේ ඇහැ ඇතුලේ තියෙන තත්වයන් වෙනස් වීමට ඉඩ තියෙනවා. මොකද උන්ගේ රෝග තත්වයන් එක්ක බැඳිලා තියෙනවා. ඔබ කිව්වා වගේම බෝනවන රෝග තත්වයක් තමයි දියවැඩියාව. දියවැඩියාවෙන් කාලයක් තිස්සේ පීඩාව විඳින අය ඉන්නවා. ඒ අයට ඒ අයගෙන් බහුතරයක් දෙනාට ඩයබටික් නියුරෝපති හෝ එහෙම නැත්නම් එවැනි රෝග තත්ත්ව මේ ග්ලූකෝමා එවැනි තත්ත්වයන්, රෙටිනෝපති, ඒ වගේ තත්ත්වයන් තියෙන අය ඉන්න පුළුවන්. ඒ අයට වැඩි අවධානමක් තියෙනවා මේවා නිතර වෙනස් වීමට. ඒ නිසා ඒ අය නිරන්තර පරීක්ෂාවට ලක්වීම ඒ අයගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට යොහල් වෙනවා. හොඳයි, අපි වැඩසටහන අවසන් කරන ප්‍රථම මේ අවසන් ප්‍රශ්නේ. බොහෝ දෙනා හොඳ ඇස් සම්බන්ධයෙන් එහෙම නැත්නම් දෘෂ්ටි සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා නිර්දේශය අනුව. හැබැයි උපැසිවල මිලදී ගන්න ඒ තරම් හොඳ ආයතනයක්, ප්‍රමිතියේ ඉහළ ආයතනයක් පිළිබඳව සලකන්නේ කොහොමත් කණ්ණාඩි දෙකක්නේ කියලා කොහෙන් හරි උපැසිවලක් අරගෙන පළඳන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සමහරට ඔබට මුණ ගැහිලා ඇති ජීවිත කාලයේම එකම උපැසිවල පළඳින පුද්ගලිනෝත් ඉන්නවා. ඒ පිළිබඳව දැනුවත් වීමක් නැති හින්දා වෙන්නත් පුළුවන්. එහි තියෙන අවදානම නොදන්නා නිසාත් වෙන්න පුළුවන්. ඇත්තටම ඔබේ ආයතනයේ සම්බන්ධ අපිට කියන්න පුළුවන් කාරණේ සහ ඔබේ ආයතනයේ පැමිණෙන පාරිභෝගිකයන් එහෙම නැත්නම් රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම පණිවිඩය කුමක්ද? මෙහිදී මතක් කරන්නට ඕනේ මේන ඕනෑම පුද්ගලයෙකුට අපි ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදනයක් ඔවුන්ට ලබා දීමට අපේ කාර්ය මණ්ඩලය කටයුතු කරනවා. ඒකේ මිල ගණන්, මිල අපේ වෙළඳ පොලේ තියෙන මිල ගණන් මත නෙමෙයි, ඒ තත්වය, ඒ කියන්නේ භාණ්ඩයේ ගුණාත්මකභාවයේ අතින් ඉතාම ඉහළ තත්වයේ නිෂ්පාදනයක්. ඒක ඒත් එක්කම තමයි ඒ හරහා ලබා දෙන සේවාවන් කෙනෙකුට මිල ගෙවීමකින් තොරව ලබාගත නොහැකි පරීක්ෂාවන්. එන දෘෂ්ටි පරීක්ෂාවක් කියලා ගත්තාම ඒකට පරීක්ෂාවන් කිහිපයක් අඩංගු වෙනවා. සමහර දේවල් අපිට මිල ගෙවීම කරලා තමයි ලබා ගන්නට තියෙන්නේ. ඉතින් මේ දේ පරීක්ෂණ වුවත් අපේ ආයතනයෙන් ජනතාවට නොමිලේමයි ලබා දෙන්නේ. ඒ සඳහා කිසිදු මිලක් අය කරන්නේ නැහැ. අපේ ලබා දෙන වෛද්‍ය සහාය පවා කිසිදු මිලක් අය කරන්නේ නැහැ. එය අපේ ආයතනයෙන් නොමිලේ ලබා දෙන්නේ. කෙනෙකුට නැතිනම් මේ වෛද්‍ය උපදේශන වෛද්‍යවරයෙකු ලවා මේ පරීක්ෂා කර ගැනීමට උනත් මිලක් ගෙවිය යුතුයි. එහෙත් අපේ ආයතනයට එන කෙනෙකුට මේ සියලුම දේවල් නොමිලේ ලබා දෙන්න අපේ ආයතනය කටයුතු කරනවා. හොඳයි. ඔබටත් අපි මතක් කරන්න සූදානම් වෙනවා OPEX IK ආයතනයේ දුරකථන අංකයන් සහ ලිපින යන OPEX IK ආයතනයේ අංක 528 C අතුරුගිරිය පාර මාලබේ OPEX IK ආයතනයේ අංක 528 C අතුරුගිරිය පාර මාලබේ දුරකථන අංකයන් මෙසේ 07225 747 785 මන් නැත්නම් 070 22 14 14 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. වෙන්නප්පුවේදී සහ බතරමුල්ලේදීත් OPEX IK ආයතනයේ ප්‍රදර්ශනාගාර පිහිටා තිබෙනවා. එෙහිදීත් ඔබට ඔබේ ඇස් පරීක්ෂාව සහ දෘෂ්ටි ආබාධ සම්බන්ධයෙන් දැනුවත් වීම සහ වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. මෙවැනි සුදුසුකම්ලත් තාක්ෂණයේ ඉහළ ආකාරයෙන් හැදෑරීම සිදු කර ඇති දෘෂ්ටි පරීක්ෂකයන් මුණ ගැහිලා මේ ඉහළ ප්‍රමිතියෙන් යුතු සේවාව ඔබට ලබා ගන්න පුළුවන් සහ එතනින් එහාට ගිය වැදගත්ම පුණ්‍ය කටයුත්ත වෙන්නේ OPEX IK ආයතනයේ ඔබේ ඉල්ලීමක් තියෙනවා නම් ඔබේ දැනුවත් කිරීමක් තියෙනවා නම් ඔබේ ප්‍රදේශයට ඔබේ සංවිධානයට ඇවිල්ලා ඔබ වෙනුවෙන් ජංගම සායනයක් පවත්වලා පරීක්ෂා කටයුතු කරන්න සහ ඊටාම සහනදායී මිලට ප්‍රමිතියෙන් සහ ගුණාත්මක ඉහළ භාවයෙන් යුතු උපැසි වල ලබා දෙන්න කටයුතු සංවිධානය කරනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබ ඉක්මනින් කතා කරන්න අපි අර සඳහන් කරපු දුරකථන අංක වලට 07225 747 785 එමන්තෙන්ද 070 22 14 14 6 සූතිවන්ත වෙනවා OPEX IK ආයතනයේ වෙනින් දෘෂ්ටි පරීක්ෂක සනේෂ් බුද්ධික දසනායක ඔබට සහභාගී වී ඉතාම හොඳින් පැහැදිලි කරා මේ කටයුතු. ඉතින් ඔබේ ආයතනයේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා තවත් දවසකදී මොන ගහයිලත් අපිට මේ පිළිබඳව කතා කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ස්තුතියි කාර්ය මණ්ඩලයට සහ අයිබෝවන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.